දින්වත් ස්වාමින් වහන්සේ අපි කල යුත්තේ කුසලයේ අනිත්‍ය දැකීමද නැත්නම් මතු භවයන් සඳහා අනුමෝදම් වීමද පහදා දෙන්න ස්වාමින් වහන්සේ කුසල් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම මතක් කරන්න ඕනේ මේ පින සහ කුසලය කියන කාරණා දෙකක් ගැන අපි කතා කරනවා බුදුරජාණන් වහන්සේ පින කියලා කියන්නේ සැපයට කියනා වූ තවත් නමක් ඒ කියන්නේ සැපයට කියන තවත් නමක් තමයි පින කියලා කියන්නේ ඔබ සැපයෙන් ජීවත් වෙනවා නම් ඒ ඔබ සැපයෙන් ජීවත් වෙන්නේ පින නිසා කුසලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද සිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන්නා වූ යහපත් දේ සහ අයහපත් දේ දැන් කයෙන් සිදු වෙන්නා වූ යහපත් දේ තමයි අපි සතුන් මැරීමෙන් වළකිනවා සොරකම් කිරීමෙන් වළකිනවා කාමී වර්ධවා හැසිරීමෙන් වළකිනවා එතකොට වචනයෙන් සිද්ධ වෙන්නා වූ යහපත් දේ තමයි මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන කාරණා වලින් වැළකෙනවා ඒ වගේම මනසින් සිදු වෙන්නා වූ වැරදි තමයි ලෝභ ద్వේෂ මෝහයන්ගෙන් වැළකෙනවා ඒ කියන්නේ යමෙක් මේ සිතින් කයින් වචනයෙන් සිදු වෙන්නා වූ වැරදි වලින් වැළකිලා ජීවත් වෙනවා නම් එතන කියනවා අපි කුසලයේ තුල ජීවත් උනායි කියන කාරණේ එනම් පින කියන්නේ මොකද්ද සැපයට කියන තවත් නමක් කුසලය කියලා කියන්නේ මොකක්ද මේ සිතින් කයින් වචනයෙන් සිද්ධ කරගන්නා වූ යහපත් සහ අයහපත් දේ අකුසලය කියලා කියනවා නමුත් මේ වචන දෙකේ තේරුම් දෙක වෙනස් වුණාට මේ වචන දෙකේ අර්ථයන් එකට බැඳිලායි තියෙන්නේ එකට බැඳිලා තියෙන්නේ කොහොමද යමෙක් සැපෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද එයා කුසල් දහම් වඩන නිසායි සැපෙන් ජීවත් වෙන්නේ යමෙක් අසතුටෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද එයා අකුසල් දහම් වඩන නිසායි එයා අසතුටෙන් ජීවත් වෙන්නේ එනම් මේ පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක් ඒ වගේම කුසලය කියලා කියන්නේ සිතින් කයින් වචනයෙන් සිද්ධ කරගන්නා වූ යහපත් දේ එහෙමනම් මේ මහත්මේ අහපු ප්‍රශ්නය තමයි අපි මේ කරන්නා වූ පින වේවා කුසලය වේවා අපි ඒ මොහොතේම ඒ පින්කම් සිද්ධ කරලා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකමින් අත්හැරලා දානවාද? එහෙම නැත්නම් ඒක භවයේ අනාගත සැපය උදෙසා ප්‍රාර්ථනා කරනවාද කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි අපි මේ ආවා වූ ගමනේදී අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරලායි ඇවිල්ලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ අතීතේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නර්මදා නදියේ තියෙන වැලිකැට සංඛ්‍යාව උපමාවට අරන් කියනවා මේ නර්මදා නදියේ තියෙන වැලිකැට සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා. එනම් බලන්න අතීතේ ලක්ෂ ගණනක් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා තියෙනවා පිළිගනිමු. ඒ පහළ වුණා වූ සම්මා සම්බුද්ධ ශාසනවල අපි මිනිස්යෝ හැටියට ඉපදිලා අපි බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා තින පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආවා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී අපි බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් කළොත් එය ගිජ්ජකූට පර්වතයේ ප්‍රමාණය පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ආවා වූ දීර්ඝ ගමනේදී අපි බුදුරජාණන් වහන්සේලා සංඝයා අරමුණු කරගෙන පූජා කළා වූ දානයන් එක ගොඩක් ගැහුවොත් එය අර ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා කටින පූජාවන් සිද්ධ කරන වෙලාවේ පූජා කළා වූ කටින වස්ත්‍ර එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්වතුනි සංසාරයක් පුරාවට අපි මෙච්චර පින්කම් මෙච්චර කුසල් දහම් ජීවිතයෙන් වඩලා තියෙනවා. නමුත් මේ කුසල් දහම් නිසාම පින්කම් නිසාම මේ ලෝකේ මිනිස්සෙක් හැටියට විඳින්න තියෙන සෑම සැපයක්ම අපි ලබලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සෙක් ලබන්න තියෙන ශ්‍රේෂ්ඨ සැපය තමයි
මේ සක්විති රජ සැපය කියන කාරණය. මේ සක්විති රජට අවුරුදු 84000ක් ආයුෂ තියෙන කාලේ තමයි සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ. එයාට බිසවක් පහළ වෙනවා දිව්‍ය තලයකින් එයා බහින්න ස්ත්‍රී රත්නයක් පංච කල්යාණෙන් බබලන දිව්‍ය ස්ත්‍රී රත්නයක් එයාට ලැබෙනවා. එර්ධියෙන් යන්න පුළුවන් අස්වැයෙක් එර්ධියෙන් යන්න පුළුවන් ඇතෙක් ලැබෙනවා. ඒ වගේම මහ පොළව යට තියෙන ඕනෑම සම්පතක් දිවසින් දකින්න පුළුවන් ඇමතියෙක් එයාට ලැබෙනවා. ඒ වගේම පුත්තු දහසක් ලැබෙනවා කියනවා මුළු ලෝකෙම දිග්විජය කරන. එහෙනම් බලන්න ඒසා සංස්කාරයන් ඒසා සැපයන් අපි ලැබුවේ කුමක් නිසාද? අපි කළා වූ පින්කම් කුසල් දහම් නිසාමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් සැපයක් කියලා දෙයක් තියෙනවා නම් සක්‍රයා කියන සැපයක් අපි සෑම කෙනෙක්ම අත්විඳලා තියෙන්නේ. සක්‍රයාගේ සුජම්පති දේවිය කියන සැපයක් අපි සංසාරයක් පුරාවට අත්විඳලා තියෙන්නේ. එහෙමනම් පින්වතුනි මේ ලෝක ධාතුව තුල යම් සැපයක් ලබන්න තියෙනවා නම් ඒ සෑම සැපයක්ම අපි අත්විඳලායි තියෙන්නේ. එහෙනම් තමන් නුවණින් දකින්න තමන් අතීතේ සක්විති රජ වෙලා හිටියානම් තමන් අතීතේ සක්‍රයා වෙලා හිටියානම් තමන් අතීතේ ස්ත්‍රී රත්නිය වෙලා සුජම්පතිය වෙලා හිටියානම් මේ ජීවිතේ අපි මේ ලබලා තියෙන දේ කොයිසම් කුඩා දෙයක්ද කියන කාරණේ පිංගතුනි මේසා ඉහළ සස්ත්‍රීක තැන් අපි ලැබුවේ කුමක් නිසාද? අපි කළා වූ කුසල් දහම් පිංකම් නිසාමයි. ආයිමත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ මහා පාර හරහා යන කඩිරැලක් පෙන්නලා මේ ආනන්ද සාමින් වහන්සේට කියනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. බලන්න මේ කඩිරැලේ ඉන්න කඩියත් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා. එහෙමනම් බලන්න කඩියත් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා නම් ඔබත් මමත් සංසාරේ කොච්චරනම් සක්විති රජ වෙලා ඇද්ද පිංගතුනි. එහෙමනම් මේ සෑම සස්ත්‍රීක භාවයක්ම අපිට ලැබුණේ අපි කළා වූ කුසල් දහම් නිසාමයි. එහෙමනම් මේ කාරණා තුලින් අපි කුමක්ද දකින්න පිණතුනි? කොයිසම් කුසල් දහම් කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ භවය නම් අපි මේ සංස්කාරයන්ට ඇලෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම භවයයි ලැබෙන්නේ පිණතුනි. භවේ ලැබුණා නම් උපතක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම අපි ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙන තැනකටමයි අපි පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැකිතා කුසල් දම් වඩන්න හැකිතා පින්කම් සිද්ධ කරන්න පින්කම් සිද්ධ කරලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. දැන් දානයක් පූජා කළොත් අපිට මොකද්ද ලැබෙන්නේ? ආයුෂ වර්ණය සැපය බලය මේ හතර තමයි දානයක් තුලින් ලැබෙන්නේ. ඔබ මේ ජීවිතයේ ආයුෂ වර්ණය සැපය බලය කියලා කාරණාවන් ලැබලා තියෙනවා නම් ඒ පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි පිංගතුනි. එහෙනම් බලන්න මේ ආවිෂ වර්ණයේ සැපේ බලය නিত্য වූ දෙයක්ද? දවසින් දවස දවසින් දවස මේ ආවිෂ වර්ණයේ සැපේ බලය ගෙවිල යනවා පිංගතුනි. ගෙවිලා යනවා කියන්නේ දානේ සංස්කාරයන් අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ වගේම මේ සීලය තුලින් අපිට මොකද්ද ලබලා දෙන්නේ? ඔබ මේ ලස්සන මනුස්ස ජීවිතය ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වුණා. සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වීමේ ඵලය තමයි මේ ඔබ ලැබුවා වූ මනුස්ස ජීවිතය. නමුත් දැන් බලන්න මේ මනුස්ස ජීවිතයේ ආයුෂය ගෙවි 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 යනවා කියන්නේ මොකද්ද? ගිය ජීවිතයේ රැස් කළා වූ සීලේ සංස්කාරයන් ගෙවිල යනවා. මේ සංස්කාරයන් ගෙවිලා ගිහිල්ලා ගෙවිලා ගිහිල්ලා මේ ජීවිතේ අපි සෝවාන් ඵලයට පත් උනේ නැත්නම් උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවයේ යටතේ මැරෙන වෙලාවේ ද්වේෂයක් සකස් වුනොත් අපි ආයිමත් සතර පායන්ට වැටෙනවා පිංගතුනි. එහෙනම් බලන්න මේ සංස්කාරයන්ට බැඳීම තුල බරපතල භව අනතුරක් අපේ ජීවිතේ ඉස්සරහට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ අපි විඳින්න තියෙන සෑම සැපයක්ම විඳලයි තියෙන්නේ. ඒ නිසා තවත් මේ භවයේ සැපයන් කෙරෙහි ලොල් වෙන්න එපා. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ සකස් කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්කමක් කරමින් ඒ පින්කමේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. දැන් සිල් සමාදන් වුණොත් මොනවද අපිට ලැබෙන ආනිසංස?
සුගතිය උපදිනවා සිහි මුලා නොවී මැරෙනවා අපේ කීර්තිරාවය පැතිරෙනවා ඕනෑම සබහවක් ඉදිරියට නොබියව යනවා අප්‍රමාදීභාවය ඇති වෙනවා මේ කියන ආනිසංස නিত্যද අනිත්‍යද අනිත්‍යයි මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා කොච්චර සුගතියේ ඉපදුනත් අපි ආයිමත් දුගතියට වැටෙන්න පුළුවන් කොච්චර සිහි මුලා නොවී මැරුණත් අපි ආයිමත් සිහි මුලාවට පත් වෙන්න පුළුවන් කොච්චර මේ කීර්තිරාවයේ පැතුරුණත් එක මොහොතකින් මේ කීර්තිරාවේ අහිමි වෙන්න පුළුවන් කොච්චර අපි සබහවන් ඉදිරියට නොගිවෙ ගියත් අපි දුස්සීලභාවයට පත් වුණොත් සබහවන් ඉදිරියට යන්න බිය ඇති වෙන්න පුළුවන් එනම් බලන්න මේ සීලේ සංස්කාරයන් අනිත්‍යයි විපාක දීලා අනිත්‍ය වෙනවා ඒ නිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපායි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැම වෙලාවම දන් දෙමින් සිල් ආරක්ෂා කරමින් මෛත්‍රිය වඩමින් සමාධිය වඩමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතේම අන්න පිංගතුනි විදර්ශනා නුවණ සකස් වෙනවා එතන තමයි වටිනාකම එහෙම නැතුව පින්කමක් සිද්ධ කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ නැවත මිනිස්සෙක් වෙන්න කියලා නම් ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක් අපි දන් දීලා ප්‍රාර්ථනා කරන්නේ නැවත දෙවියෙක් වෙන්න කියලා නම් ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්නේ පංච උපාදානස්කන්ධයක් නම් එතන තියෙන්නේ දුකක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා හැකිතා කුසල් සංස්කාරයන් ජීවිතේ තුලින් වඩන්න ජීවිතේ තුලින් වඩලා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න ඔබේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසා ඔබ තුල විදර්ශනා නුවණයි සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔබ භවයට බැඳිලා යන්නේ නැහැ. ඕනෑම සංස්කාරයකම අනිත්‍ය දකිමින් විදර්ශනා නුවණ සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදර්ශනා නුවණ සකස් කරගෙන යන ගමනේදී පිංගතුනි අපි නැවත භවයේ උපතක් සකස් වුණොත් අපිට මේ කළා වූ කුසල් වලට අදාළ සැපයන් අපිට ලැබෙනවා. අපි දැන් පිටකොටුවට ගිහිල්ලා කතරගමට යන්න බස් එකකට නැග්ගොත් අපි ඒ කතරගම බස් එකේ ඉන්න කොන්දොස්තර මහත්තයාට මට ගාල්ල මාතර තිස්සම ආරාමයේ කතරගම කියලා අපි ටිකට් එකක් ඉල්ලන්නේ නැහැ. අපි කතරගමට ටිකට් එකක් දෙන්න කියලායි ගන්නෙ. කතරගමට ටිකට් එක ගත්තාම මේ සියලුම නගරයන් පසු කරගෙනයි යන්නේ පින්තුනි. ඒ නිසා ඕනෑම පින්කමක් නිවන අරමුණු කරගෙන සිද්ධ කරද්දී නිවන් ලබන තාක්කල් භවයේ ලබන්න තියෙන සැපයන් අපිට ලැබෙනවා පිංගතුනි. නමුත් මේ භවයේ සැපයන් පෙරේ කෙලෙස් තෘෂ්ණාව සකස් කරගන්න එපා. මොකද මේ ආවා වූ දීර්ඝ භව ගමන පිංගතුනි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ලක්ෂ ගානක් පසු කරලා ආපු ගමනක් කියලා මම මතක් කළා. ඒ නිසා තවත් භවයේ සැපය කියන කාරණේ ප්‍රාර්ථනා කරන්න එපා. මේ භවයේ තියෙනා වූ කටුක භාවයේම දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ ගමනේදී අපි අපේ අම්මා තාත්තාලා උදෙසා හෙළූ කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියලා. මේ බිරින්දෑවරු උදෙසා සාමි පුරුෂයන් උදෙසා අපි හෙළූ කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අප්‍රිය දේවල් හා එක්වීම නිසා ප්‍රිය දේවල් අහිමි වීම නිසා අපි සංසාරයේ හෙළූ කඳුළු මහ සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා වරක් මේ දඹදිව තියෙන කෝටු කෑලි ඔක්කොම එක ගොඩකට ගහන්න කියලා. මුළු දඹදිවම තියෙන කෝටු කෑලි. ඒ සෑම කෝටු කෑල්ලක්ම මේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩන්න කියනවා. එක කෝටු කෑල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ ගිය ජීවිතේ අම්මා, මේ මගේ ගිය ජීවිතේ අම්මා කියලා. කෝටු කෑලි ප්‍රමාණය ඉවර වෙනවා කියනවා. අම්මලාගේ ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ සංසාර බය මේ සංසාර ගැඹුර දකින්න පිංගතුනි මේ සංසාර බය සංසාර ගැඹුර දැකලා මේ නැවත වතාවක් මේ භවය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අත් මිදෙන්න ඒ තෘෂ්ණාවෙන් අත් මිදෙන්න නම් ඔබ අනිවාර්යෙන්ම මේ සෑම පින්කමක්ම සිද්ධ කරමින් මේ සෑම කුසල් දහමක්ම වඩමින් ඒ කුසල් දහම් වලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ සකස් කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ